වැද්දන්ගෙන් බණ අහන්න එපා. වැද්දන්ගෙන් බණ අහපුවම හිතෙනවා කොහෙට ගල් ගහන්නද? වැද්දන්ගෙන් බණ අහපුවම ජේතවනාරාමයට ගල් ගහන්න හිතෙනවා. මම වැදි බණක් කියන්නද? එකෙක් මේ ළඟදි කියපු වැදි බණක් ඈ කියනවා මේ පුෂ්පය කියන්නේ මේ බයෝ ගුරුවරයෙක්. පුෂ්පය කියන්නේ ප්‍රජනක ප්‍රරෝහයක්ලු. අපි දන්නවා ඒක. පුෂ්පය කියන්නේ ප්‍රජනක ප්‍රරෝහයක්. ඒක හරි. ඉතින් අපි මේ මල් කඩන්න හොඳ නැහැලු. පවුලු. ප්‍රජනක ප්‍රරෝහයක් කැඩුවලු එතකොට. මම මේක හරියට කියන්නේ මිනිහෙක් එකක් ඇදගෙන ගියා වගේ. හිතන්නකො. මේ ගස්ගෙන කියන්නේ. ඉතින් මල් කඩලා පූජා කරන්න හොඳ නැහැලු. ඒකකින් ඒකෙදි වෙන්නේ මේ ප්‍රජනක ප්‍රරෝහයක් ඔව් කඩාගෙන ගිහින් පූජා කරන එකලු. මම කිව්වා ඈබන් දැන් ප්‍රජනක ප්‍රරෝහයේ මල හරි හරි ඒක හරි. දැන් මේ පුෂ්පයෙන් තමයි ඵලය හැදෙන්නේ. ගෙඩි හැදෙන්නේ මලෙන්. ඵල හැදෙන්නේ එහෙම. යකෝ දැන් අඹ ගෙඩියක්වත් කඩන්න පුළුවන්ද එහෙම ගියාම? දැන් අපි පොළු ගහලා අඹ කඩනවා. පව්. දැන් පොල් වත්තේ පොල් කඩන එක මේ වෙන පාප කර්මයක් කරන්නේ. අනේ මෙවුන්ගේ තර්ක. එනිසා පින් සිද්ධ වෙයි ළමයි වැද්දන්ගෙන් බණ අහන්න එපා.